නුවන් සෞදි අරාබියේ සේවයට ගිය රියදුර එක්ලසයි ඔහු විවාහක වූ අතර දරුවන් දෙදෙනෙක්ද සිටියා ඔහු රාජකාරි සිදු කළේ අරාබි ජාතිකයෙකු ළඟයි එම නිවසේ තව හාම් පුතාගේ බිරිඳත් දරුවනුත් මෙන්ම හාම් පුතාගේ සහෝදරයෙක්ද සිටියා නුවන්ට අමතරව තව නිවසේ සේවිකාවක්ද සේවය කළා නුවන් සේවය කළේ එම නිවසේ රියදුර ලෙසයි එනිසා හාම් පුතා තම රාජකාරි සඳහා පිට වුණේ තනිවමයි ඔහු සතියට දිනකට දෙකකට වඩා නිවසේ රැඳුනේ නැහැ එනිසා නුවන්ට නිවසේ ගමන් බිමන් සියල්ලම මෙන් යන්න සිදු වුණා මාස කිහිපයක් ගත වුණා එක්වරම නිවසේ ස්වාමි දේනිය අසනීප වෙන්න ගන්නේ එක දිගටයි ඇය වෛද්‍යවරුන්ට පෙන්වූ විට ඔවුන් නුවන්ගේ හාම් පුතාට සුබ පැතුම් එක් කරන්නේ ඇය ගැබ්ගෙන ඇති බව කියමින් හාම් පුතාගේ ශරීරයේම ගිනිගෙන දැවෙන්නක් මෙන් ගන්නේ ස්වාමි දේනිය ගැබ් ගන්නේ ඔහුගේ නොබන බව හාම් පුතා හොඳින්ම දැන සිටි නිසා හාම් පුතාගේ කෝපය පිට වුණේ ස්වාමි දියණියට පහර පිට පහර එල්ල කරමින් ඇය කැබිනියක් බවවත් හාම් පුතාට සිහි වුණේ නැහැ ඇයගෙන් ඔහු ප්‍රශ්න කළේ ඇය සමග සම්බන්ධ වූ කෙනා කවුරුන්ද කියායි ස්වාමි දියණිය බියටම කිසිවක් පැවසුවේ නැහැ හාම් පුතාගේ සැකය කෙලින්ම එල්ල වුණේ නුවන් වෙතයි මීළඟට ඔහු නුවන්ට පහර දෙන්න ගන්නේ ඔහුගෙන් සත්‍ය විමසමින් නුවන් කොතරම් නැහැ කීවත් හාම් පුතා ඒ පිළිගත්තේ නැහැ අවසානයේ හාම් පුතා නුවන් රැකියාවෙන් ඉවත් කර තමන්නේ මරණ බවට තර්ජනය කරමින් කිසිවක් සිතාගත නොහැකි වූ නුවන් නැවත ලංකාවට එන්නේ හාම් පුතාගේ ධනේ බලය ඉදිරියේ කිසිවක් තමාට කළ නොහැකි නිසායි නුවන්ගේ පවුලටම නැවත දුක් විඳින්න සිදුවන්නේ ඉන්පසුවයි සිදු වූ දේ පැවසූ පසු බිරිඳද නුවන් සමග අඩුදබර කරන්න පටන් ගන්නවා ඔහුගේ ජීවිතේම අවුල් ජාලයක් බවට පත්වෙනවා සියල්ල ඉවසා නුවන් තම පවුල ජීවත් කළේ කුලී වැඩ කරමින් මාස 6ක් පමණ ගත වුණා දිනක් නුවන් වැඩ කරමින් සිටිද්දී ඔහුට දුරකථන ඇමතුමක් එනවා ඔහුට කතා කළේ ඔහු සේවය කරන නිවසේ හාම් පුතායි ඔහු ගත් විටම නුවන්ගෙන් සමාව අයද සිටියේ ඉතා කනගාටුවෙන් ඒ ඔහු නොකළ වරදකට පටලා ඔහු සේවයෙන් නිරපා දැමීම ගැනයි තම බිරිඳ තම සොයුරා සමග අනියම් සම්බන්ධයක් පවතින බව තමාගේ අතටම හසුවන බවත් ඒට නිරපරාදේ නුවන් සැක කර නුවන් වැනි සේවකයෙක් අහිමි කර ගැනීම ගැන දුක් වෙන බවත් හාම් පුතා නුවන්ට පවසනවා තමාට සියල්ල අහිමි වී කොස් හෝ හාම් පුතා තම නිර්දෝෂීභාවයේ තේරුම් ගැනීම ගැන නුවන් ඉතා සතුටටපත් වෙනවා එමෙන්ම නුවන් දැන් සිටින තත්වය ගැන හාම් පුතා දැනගන්නේ ඔහුගෙන් විස්තර තොරතුරු අසා දැනගෙනයි නැවත තම නිවසේ නුවන්ට සේවය කළ නොහැකි නිසා හාම් පුතා නුවන්ට සෞදි අරාබියේම නව රැකියාවක් සොයා දෙන්නේ ඔහු සේවය කළාටත් වඩා වැඩි වැටුපකටයි එමෙන්ම ඔහුගෙන් වූ වරදට හාම් පුතා නුවන්ට වන්දි මුදලක්ද ලබා දෙනවා ඒ ලංකාවේ මුදලින් ලක්ෂ 20ක් පමණ වුණා සියලට ස්තුති කළ නුවන් වඩාත්ම සතුටුනේ තමාට එල්ල වූ චෝදනාවෙන් තමා නිදහස් වීම ගැනයි සිදු වූ වරදට නුවන්ගේ බිරිඳද ඔහුගෙන් සමාව ඉල්ලුවේ ඔහුව අවිශ්වාස කිරීම ගැනයි නුවන් ඔහුට ලැබුණු මුදල් තම දරුවන් වෙනුවෙන් ඉතුරුමක් කර නැවත සෞදිය බලා පිට වුණේ ඔහුගේ නව රැකියාව සඳහායි